හයි බුවන් ඔන්න දැන් එංගලන්තේ හරි හරි කියලා කියන්නේ මම මේ එංගලන්තේ හරිම කියන වචنين නෙමෙයි මේ කොවිඩ් වලින් දැන් හරි ගිහිලා තියෙන්නේ PCR පරීක්ෂණ නැතුව සාමාන්‍ය තත්ත්වයට ජන ජීවිතයේ පත් වෙච්ච උදා වෙලා තියෙනවා පත් වෙලා තියෙනවා කියන එක තමයි මම අදහස් කරේ ඉතින් මේ වෙලාවේ එංගලන්තේ තියෙන විශ්වවිද්‍යාලවල ඉන්ඩස්ට්‍රිස් වල ජනවාරි ඉන්ටේක් එකට ජනමානි වලට සිසුන් බඳවා ගැනීම ලහි ලහියේ කරගෙන යනවා जनवरी वाले तुलनी नया चा तें मेवला भाई तामक में इकमेनी तमंगे वैरागटी तो अध्यापने टे यानना आवश्य डॉक्यूमेंट सेवा गेम इशिद्याले होयागे ने एवं करगान ने विलाव में आयल तीन तापारक पिन्न बै हरे मामा कालिंग क्यूवा आवश्य मूल मुदाल प्रमाण है एवं क्यूवा कालिंग वीडियोस ले एवं थालाहन वेन විශිෂ්ටට ඇප්ලයි කරනකොට පළමුවෙන්ම තමන්ට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන අවුරුදු 5ක්වත් එහාට 5න් 10න් එහාට 15නේ 5කවත් අඩු ගානේ පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඔෆර් ලෙටර් එකක් තියෙන්න ඕනේ. කියන්නේ විශ්වවිද්‍යාලයකින් තමන්ට දීපු ඔෆර් ලෙටර් එකක්. තමන්ගේ තමන් කරන්න බලාපොරොත්තු වෙන කෝස් එක තමන්ට ඕම් ඉඩ දෙනවා කියන ලිව්ම ඕනේ. ඒක තමයි ඔෆර් ලෙටර් කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ O level, A level, එවගේම degree certificates, එවගේ තියෙන හැම certificates ම අධ්‍යාපනයට අදාළයිම ඒවා ලෑසි කර ගන්න ඕනේ. ඒවල transcripts එක يعني ඉංග්‍රීසියට සිංහලෙන් නම් තියෙන ඉංග්‍රීසියට පරිවර්තනය කරලා සහතික කරලා law කෙනෙක් ගාව හරි translator කෙනෙක් ගාව sworn translator කෙනෙක් ගාව ඒව සහතික කරන්න ඕනේ. තවත් එකක් ඒ අධ්‍යාපන සහතික ඒව ගන්න ඕනේ Ministry of Foreign Affairs ලංකාවේ තියෙන විදේශ අමාත්‍යාංශයෙන් තමයි ඒව ගන්න ඕනේ. एक क्रम वेदी मेडिकल वैद्य परीक्षण लंका අදල් හොටන් ප්ලේස් වල තියෙනවා එංගලන්තයෙන් අනුමත කරපු ආයතනයක් ඒගොල්ලෝ තමයි ඒ ටීබී සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ. එතනින් ඒ පරීක්ෂණය කරගන්න අවශ්‍යයි. ඒකම තමන් දැන් වැඩ කරන තමන් නිමාඩු ගන්නවා නම් තමන් අධ්‍යාපනයේට තමන්ගේ අධ්‍යාපනයේ දැන් වැඩ කරන එම්ප්ලොයිගෙන් රස්සාව කරන තැනින් ලිපියක් ගන්න ඕන නිමාඩු අනුමත කරනවා කියලා. ඒ වගේම පහුගිය අවුරුදු ඇතුලේ අවුරුදු ඇතුලේ තියෙන पे स्लिप अवश्यवेनवागेम तमंगे उपन साहति के तमंग विवाहकन विवाह साहति के तमाइ गुड़कल थियागा अप्लाई करना एक मिनट में अप्लाई करना एटिक अवश्य गुड़कल थियागा जनवरी इंटेक मिसुनोत मार्च मार्त मार्त मिसुनोत सेप्टेंबर तीन थी जनवरी वाले खलबलिंग मेक लैसी करना अवश्य डॉक्यूमेंट्स मदिपा करना वेडी हो समहार उठ लैसा होमाउंट मार्च वर्ट लैसने एक विद्यालय की प्यत्न देखो ना IEL TS नेतुअ पुलवा इंग्लिश प्रवीणता साहति के नेतुअ पुलवाम हिम विश्वविद्यालय तीन हिम इन ओंट मे अवस्था අවස්ථාව උදා වෙලා තිනවා ඒ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න. ඒකට හැබැයි සමංගේ ඕ ලෙවල් වල ඕ ලෙවල් විභාගයේදී ඉංග්‍රීසි මාධ්‍යයට ඉංග්‍රීසි භාෂාවට C එකක් තියෙන්න ඕනේ. C සාමාර්ථයක් තියෙන්න ඕනේ කියන එක කියනවා ඒ කාලේ හැටියට. ඉතින් ඒක අවශ්‍යයි. හරි. ඉතින් ඒ වගේම ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් ගැන උගදෙනේ කිව්වා තියෙනවා. උගදෙනේ අපෙන් විමසනවා ඒ ගැන. स्कॉलरशिप्स के लिए समहार यूनिटीज यूनिवर्सिटी के फी एक तुंदाहत पंदाहत अतरे प्रमाणक अड़ूकल्ला फी एक दाने तुनेंगे प्रमाणक समहार समहार अड़कल तीन स्कॉलरशिप्स यूनिवर्सिटी के यूनिवर्सिटी के विनस्वेन समहार कोर्स के कोर्स समहार अप्लाई करने के लिए विनस्वेन थिंग एट कमाई थिंग හරියටම කියන්න බෑ කීයක් තමන්ට අඩුවේද ස්කෝලර්ෂිප් එක කොයි වගේ හම් වෙයිද කියලා. ඉතින් ඇප්ලයි කරලා තමයි බලන්න ඕනේ ඇප්ලයි කරන කෝස් එකේ හැටියට. ඒ වගේම ඔය සම්බන්ධයෙන් ඇතුල් කර ගන්නා ළමයින් ශිෂ්‍යයන්ව ඇතුල් කර ගන්නා ක්‍රමවේද සකසන ආයතන දෙකක් තියෙනවා එංගලන්තේ. මයිත් එක්ක සම්බන්ධ වෙච්ච. ඒගොල්ලන් කෝසස් හොයනවා ස්කෝලර්ෂිප්ස් හොයනවා. ඒ වගේම
එක ආයතනය එක ආයතනයක තියෙනවා පැකේජ් එකක් වගේ සිසුන්ට කෝසස් හොයනවා ඒ වගේම උන්ව මෙහෙදි බාර ගන්නවා උන්ව රැකියාවට යොමු කරනවා උන්ගේ ඇකමඩේෂන් උන්ගේ ඉඳුම් හිටුම් ගැන බලනවා ගැන විමසන බැනියුත් තියෙනවා ඉතින් ඒ වගේ ඒ ගැන අවශ්‍ය නම් මයිට් එක කතා බහ කරන්න මම ඒ පිළිබඳව ඔබ ගාව දැනුවත් කරන්න ඒකම මාස්ටර්ස් ගැන මම නැවත වරක් කියන්න ඕනේ මාස්ටර්ස් වලට ආවොත් කවුරු හරි තමන්ගේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා දරුවන් 18ට අඩු දරුවන් එකගෙන ඉන්න පුළුවන් මාස්ටර්ස් ඉවර වුණාට පස්සේ තමන්ට රැකියාව කරන්න අවුරුදු දෙකක කාලයක් ලබා දෙනවා ඩිග්‍රියකින් පස්සේ ඉතින් ඒක හැබැයි බේසික් ඩිග්‍රියක් තියෙනවා අන්ඩර්ග්‍රැජුවට් එකක් තියෙනවා මාස්ටර්ස් එකෙන් පස්සේ ඒක තියෙනවා නමුත් මාස්ටර්ස් එකේ වෙනස මාස්ටර්ස් එකේ තමයි තමන්ගේ පවුල ගෙන ගන්න පුළුවන් වෙන්නේ නැත්තම් බේසික් එකට බෑ මාස්ටර්ස් එකෙන් එහාට PhD වලට PhD කරොත් එම අවුරුදු 3ක PSW කියන්නේ අවුරුදු 3ක් රැකියාව කරන්න ඉඩ දෙනවා රැකියාව හොයාගන්නත් ඒ කාලෙදී තමන්ට ඉඩ හම්බ වෙනවා ඉතින් ඒකත් හොඳ දෙයක් ඒකම අලුත් ක්‍රමවේදයක් තියෙනවා විසිට වීසා ඇවිල්ලා තමන්ට රැකියාව හොයාගන්න පුළුවන් නමුත් රැකියාව හොයාගෙන ඉන්ටර්වියුස් වලට ගිහිල්ලා ආපහු යන්න ඕනේ ගිහිල්ලා රැකියාව හම්බුනොත් තමන්ගේ රටට ගිහිල්ලා ක්ලියරන්ස් අරගෙන ආපහු එන්න ඕනේ එහෙම ක්‍රමවේදයක් තියෙනවා කියන්නේ විසිට වීසා ඇවිල්ලා එහෙම ජොබ් සර්ච් කරන්න පුළුවන්කම දැන් උදා වෙලා තියෙනවා ඉතින් ඔය ටික තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ මම දැන් මේ රැකියාව පිළිබඳව සඳහන් කරනවා රැකියාව පිළිබඳව සඳහන් කරන්නේ ඊයේ හම්බ වෙච්ච පැය 12කට කලින් හම්බ වෙච්ච අලුත් රැකියාවන් පිළිබඳව මම ඔබ දැනුවත් කරන්නම් ඒවා මම සඳහන් කරන්නේ මගේ study and work by age කියන channel එකේ ඒක තමයි ඒක සඳහන් කරන්නේ මම description එකේ දානවා ඒ channel එකේ නම ඊට පස්සේ පොඩි මේ කොයි වෙලාවෙම හරි මම මේ ස්ටඩීස් උත් ඒකට ගෙනියලා ඉවර කරනවා මොකද මේ දෙක වෙන් කර ගන්න ඕන නිසා ඒක ඒ channel එක කෙලින්ම work and study වලටම වෙන් වෙච්ච channel එකක් කරන නිසා ඉතින් subscribe කරන්න මිතුරන්ට මේක අඳුරලා දෙන්න මේ මොකද උග දෙනෙක් විශ්වවිද්‍යාලට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින් ඒ අයට උදව්වක් හැටියට මේක උම දැනුම් දෙන්න subscribe කරන්න අපි නැවත හමු ස්තුතියි